රජයේ තීරණ එක් ප්‍රතිපත්තියක්. ඉතින් සමහර වාහනවලට දැනටමත් සංචාරක ව්‍යාපාරට ඉඩ දීලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඒක වැදගත් ඒ ක්‍රමානුකූලව මේක ලිහිල් කරන එක. අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට. ඉක්මන් පාලම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දන්නවා වාහන ආනයනය ගැන හැමෝම බලාගෙන ඉන්න කරුණක් කියලා. ඉතින් ඔන්න මහ බැංකු අධිපතිවරයා සුබ පණිවිඩයක් දීලා තියෙනවා මේ වාහන ආනයනය ගැන. වාහන ආනයනයේ සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදේශ සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් 2024 මැයි 28 වෙනි දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තමා මහ බැංකුව අධිපතිවරයා මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය තව දුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවත් වැඩි දුරටත් මෙතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් සමහර වාහනවලට දැනටමත් ඉඩ දීලා තියෙනවා වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න අපිට පුළුවන් විශ්වාසය අපිට තියෙනවා. ඉතින් මෙතුමා තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මෙතුමාගේ සම්පූර්ණ කතාව බලන්න ඕන මෙතුමා කියලා තියෙන විදිහ. දෙවෙනි එකේදී අපි 25.50කින් අඩු කර පොලිය අනුපාතය යනුව බලාපොරොත්තු ආකාරයට සමහර වෙළඳපොළ පොලිය අනුපාතය අඩුලා තියෙනවා. නමුත් අපි දකිනවා තවදුරටත් අපි උද්දමනය අපේ ප්‍රධාන ඉලක්ක වෙන උද්දමනය පාලනය කිරීමේ අපි දැන් පේන විදිහට අපේ 5% අපට වක්කීම තියෙන ඒ අනුව ඊටත් වඩා අඩුවෙන් තමයි දැනට පවතින උද්දමනය. ඉදිරියේදීත් අපි හිතනවා මේ මට්ටමේ අපේ ඉලක්කගත මට්ටමේ පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා. ගියවරේ අනුව තමයි අපි 25.50කින් පුලියන් පාතය ප්‍රතිපත්ති පුල් පාතය අඩු කරාම අපි දැක්ක විශේෂයෙන් සමහර වෙළඳපොළ ප්‍රතිපත්ති අනුපාත විශේෂයෙන් රාජ්‍ය නාය ගැනීමේ අනුපාත ඒ ආකාරයම ඒ ආසනයට වෙනස් වෙලා තියෙනවා. නමුත් අර සාමාන්‍ය පුද්ගලිකංශයේ ණය ලබාගෙන ණයගේ ණය වෙළඳපොළ පොලිය අනුපාත යම්කිසි අඩු වුණාට තවත් අඩු වීමට අවකාශය තියෙන නිසා මේ අවස්ථාවේ අපේ මුදල් මණ්ඩලය තීරණය කර මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තවත් යම්කිසි අවකාශයක් දෙන්න ඕනේ පොලිය අනුපාතවලට ඒ ආකාරයට තවදුරටත් අඩුවීමට යනුව මේ අවස්ථාවේ වෙනසක් කරන්නේ නැතුව ඒ ආකාරයෙන් පවත්වා ගන්න. එතකොට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ආකාරයට උද්දමනය අපට සාර්ථකව පාලනය කිරීම හැකිවීම සමගම අනිකුත් පැත්තෙන් විදේශාංශයේ සංචිත විනිමය අනුපාතය හැමති ආකාරයක පරිපාලනයක් වෙලා තියෙනවා යහපත් විදිහට. ඒ අනුව අපි හිතන්නේ මේ ප්‍රතිපත්ති පොලිය අනුපාතය සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම යම්කිසි ස්ථාවරයක් අපි පේනවා. ඒ අනුව දිගටම බලාපොරොත්තු වෙනවා මේක එහෙම පවත්වාගෙන පුළුවන් වෙයි කියලා. සංචිත ප්‍රමාණය බොහෝදුරට මේ මාසයේ අවසන් වනට බිලියන 6 මට්ටමට එන්න පුළුවන් කියලා පුරවගතනය කරන්න පුළුවන්. මේ තත්ත්වය තුළ වාහන ආනයන සම්බන්ධයෙන් යම්කිසි කොළෙලියක් මහ බැංකුවෙන් දෙන්න හැකියාව තියෙනවද? මොකද රජය සඳහන් කරන අධිරේ කීපයකින් මේ වසර තුලදී වාහන ආනයන කරන්න අවස්ථාව දෙන්න පුළුවන් කියලා. ඒක විශේෂයෙන් රජයේ තීරණයක් ප්‍රතිපත්තියක් විදිහට අපි දකින්නේ. අපේ මහ බැංකුවේ පැත්තෙන් අපි දැන් අපට යම්කිසි ආකාරයක විශ්වාසනීය පදනමක් මත සංචිත තියෙනවා කියන අපි ඒ විශ්වාසය දැක්වුවාම ඒතර රජයෙන් තමයි තීරණය කරන්න කොහොමද ඒක විවෘත කරන්න ඕනේ කියන එක. මම හිතන්නේ රජය දැනටම කියලා තියෙන යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව සමහර වාහනවලට දැනටමත් සංචාරක ව්‍යාපාරට ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ අපේ දැනුමේ හැටියට ඊළඟ වාණිජ කටයුතු වලට අවශ්‍ය ඒවා දැන් අර ඉස්සෙල්ලා කිව්වාගේ ඇයි මේ ක්‍රෙඩිට් වල ඩිමාන්ඩ් යන ණය ගන්න නැත්තේ කියන එක. ණය ගන්න අවස්ථාවල් අපි අලුතෙන් ව්‍යාපාරය වැඩි කරන්න අලුතෙන් වාහනයක් ගන්න තියෙනකොට ඒ අවස්ථාවත් තියෙන ඕනේ. ඒ විවෘතනත් එක්කම ඒකත් ක්‍රමානුකූලව වැඩි වෙන පුළුවන්. ඒක නිසා මම හිතන්නේ ඒක වැදගත් ඒ ක්‍රමානුකූලව මේක ලිහිල් කරන එක සංචිත ප්‍රමාණය අපිට ඒ විදේශ විනිමය කළමනා කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. ඉතින් වාහනයක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට ඇත්තටම මේක සුබ දෙයක් කියලා හිතන්න පුළුවන්. මොකද මහ බැංකු අධිපතිවරයාත් කියනවා නම් වාහන ආනයනය කරන්න ඕකේ එක දෙන්න පුළුවන් කියලා. ඉදිරියේදී වාහන ආනයනය කරයි කියලා බොහෝ දුරට හිතන්න හැකියාව තියෙනවා. හැබැයි මේක වෙනකම් විශ්වාස කරන්න බෑ. මොකද මේක රජයේ තීරණයක් නිසා. මොකද රජය තමයි තීරණය කරන්න ඕනේ වාහන ගෙන්වන්න දෙනවද නැද්ද කියලා. හැබැයි අනිවාර්යයෙන්ම වාහන ගෙන්වන්න දෙයි මේ යන විදියට. මොකද මැති ඇමතිවරුන්ටත් වාහන ගොඩක් ඕනේ කියලා ලියුම් හිටම් බාර දීලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා මේ දවස්වල. ඉතින් ඒ නිසා
අනිවාර්යයෙන්ම ඉදිරියේදී වාහන ගෙන්නවයි කියලා නම් හිතන්න හැකියාව තියෙනවා බොහෝ දුරට. හැබැයි ඉතින් කෙසේ වෙතත් මේවා වෙනකම් විශ්වාස කරන්න එපා. මොකද මේ කියන ඒවා නෙමේ. මේවා හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන් මේ රජය ගන්න තීරණත් එක්ක. කෙසේ වෙතත් ඉතින් වාහනයක් ගන්න බලන් ඉන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ කට්ටිය තව දුරටත් ටිකක් ඉවසගෙන හිටියොත් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ඉදිරියේදී හොඳ දෙයක් වෙයි කියලා ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ යන විදිහට. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ වාහන ආනයනයට රජය අවසර දෙයිද මේ යන විදිහට? ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ කොහොඳයි නම් අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.